ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනි අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. මේ වෙනකොට රේගු නිලධාරීන්ගේ සංගම් කීපෙම එකතුව වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවා. අද දින සහ හෙට දින අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක්. මේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දින සහ කියන්නේ පසුගිය සෞන්දා සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ඔවුන් අරගෙන තිබුණා. අපි ඔවුන් එක්ක සාකච්ඡා කර අවස්ථාවේදී අපි ඔවුන්ට දැනුවත් කිරීමක් කරා. මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමේ කාලය තුළ බහලුම් ප්‍රවාහන රථ සහ බහලුම් ප්‍රවාහන රථ රියදුරන් අපහසුතාවයට පත් නොවන ආකාරයට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය කරන්න කියලා. මොකද විශේෂයෙන්ම බහලුම් ප්‍රවාහන රථ මාර්ගයේ දෙපස රඳවා තැබීම හෝ ඒ අංගනවට ස්ථානවල තැබීම අනාරක්ෂිතයි. ඒ නිසා ඔවුන්ට අපි ඉල්ලීමක් කරා. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීමත් එක්ක ඔවුන් ඊයේ රාත්‍රියේදී අපි දැඩිව ඔවුන්ගේ ඉල්ලීමක් කරා. හෙට දින සහ අනිද්දා දින වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමේදී මේ ලොරි රථ අපහසුතාවයට පත් කරන්න එපා කියලා. ඒ නිසා ඊයේ රාත්‍රියේදී වරාය පරිශ්‍රයේදී විශාල බහලුම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් පිටතට ගියා නිෂ්කාශනය කිරීම සඳහා ආනයනික බහලුම්. අද උදෑසන 8:30 වන සිට වෙන 8:30 වෙනකොට බහලුම් 1200කට ආසන්න ප්‍රමාණයක් වරාය පරිශ්‍රයෙන් පිටතට ගිහිල්ලා තියෙනවා. මෙය නිෂ්කාශන ආයතන නිෂ්කාශන අංගණවලදී තරමක් දුරට නිෂ්කාශනය කළා. ඒ අදාළ බහලුම් පිටත් කළා යවලා තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් ඒ අංගණවලත් තිබෙනවා නිෂ්කාශනය කිරීමට. මේ තත්ත්වයත් එක්ක අද දින සහ හෙට දින අඛණ්ඩව මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමෙන් රේගු මූලස්ථානයෙන් තමයි මේ බහලුම් නිෂ්කාශනය කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු අනුමත කිරීම කරන්න. මේ වෙනකොට ඒ සම්පූර්ණයෙන්ම නතර කරලා තිබෙනවා. මේ ලිපිගොනු අනුමත කළගත යුතුයි මේ බහලුම් නිෂ්කාශනය කිරීමට. ඒකම බහලුම් නිෂ්කාශනය කර බහලුම් පරීක්ෂා කරන අංගණවල පරීක්ෂා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා තිබෙනවා. මේ තත්ත්වය තුළ දැඩි පීඩනයකට එල්ල වෙලා තියෙනවා. මේ ආනයන කරුවන් සහ කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා. බහලුම් 5000කට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් පිටතට ගැනීම සඳහා. ඊයේ දින මේ තත්ත්වය අපි රේගු නිලධාරීන්ට දැනුවත් කිරීමත් එක්ක අපි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයාත් එක්ක දුරකථනයෙන් සාකච්ඡා කළා. ඔවුන්ව දැනුවත් කරා වරාය පරිශ්‍රය තුළ ඇතිවේ හැකි තදබදය අවම කර ගැනීම සඳහා. මොකද ශ්‍රී ලංකා වරාය අධිකාරිය සේවා සපයන්නේ ආනයන අපනයන බහලුම් 125ක් පමණ තමයි මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්නේ. ඉතුරු 75ම සිද්ධ වෙන්නේ ප්‍රති අපනයනය වන ඉන්ටර් ටර්මිනල් අතර ප්‍රවාහනය සිද්ධ වෙන බහලුම් මෙහෙයුම. මේ සඳහා විශාල බාධාවක් ඇතිවෙයි කියන නිසා බහලුම් ප්‍රවාහන රථ සීමා කළා වරාය පරිශ්‍රයට ලබාගෙන ඒට අවශ්‍ය කටයුතු ආරක්ෂක අංශය එක්ක අපි වගකිය යුතු ප්‍රවාහන සංගමයක් විදිහට යුහුසුලුවේ අවශ්‍ය කටයුතු සැලසුවා. මේ වෙනකොට වරාය තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ තිබෙනවා. නමුත් බහලුම් නිෂ්කාශනය සහ බහලුම් වරායෙන් පිටතට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකම පරීක්ෂණ අංගලවත් සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු නතර කරලා තිබෙනවා. මේ නිසා දැන් පාර දෙපස නැවතත් කන්ටේනර් පෝලිං ඇති වෙන ඉඩ තියෙනවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ යථා තත්ත්වයට පත් වූ මොහොතේ සිට, මොකද ඉතා ඉක්මනින් බහලුම් නිෂ්කාශනය කිරීමට හැකියාවක් නැහැ. පරීක්ෂා කිරීමේ අංගණවල තිබෙන්නේ සීමිත ඉඩ පහසුකම් ප්‍රමාණයක්. එතකොට ඒ අංගණවලට ප්‍රමාණයට වැඩිය බහලුම් යෙදුවොත් අනිවාර්යයෙන්ම මාර්ගයේ දෙපස සහ වරාය පරිශ්‍රය තුළ අධික තදබයක් ඇති වෙන්න පුළුවන්. බහලුම් 5000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. තවත් ආනයනික බහලුම් වරාය පරිශ්‍රයෙන් පිටතට ගැනීම සඳහා මේ දින දෙකක කාලය අඛණ්ඩව ක්‍රියාත්මක වීම නිසා මේ බහලුම් ප්‍රවාහනය ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන් විශාල වශයෙන්. සාමාන්‍යයෙන් වරාය තුලින් බහලුම් 1500 1800 අතර වගේ ප්‍රමාණයක් සාමාන්‍ය දවසකට නිෂ්කාශනය කිරීම සඳහා සහ BUI ඒ අදාළ කර්මාන්ත ශාලාවලට යන බහලුම් වරායෙන් පිටතර යනවා. මෙම බහලුම් ප්‍රමාණය දිනකට දින දෙකක් වෙනකොට විශාල ප්‍රමාණයක් එකතු වීමක් වෙනවා. මොකද විශාල බහලුම් ප්‍රමාණයක් තිබෙනවා නිෂ්කාශනය කිරීම සඳහා. අද දින සහ හෙට දින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ වර්ග පවා නිෂ්කාශනයක් සිද්ධ වෙන්නේ නැහැ. පරීක්ෂා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ.